ආයුබෝවන් හැමෝටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් කොහමද? සපෙන් සනීපෙන් ඉන්නවද? Hari, ona mic on karagan puluwa. So, apita hatawasera pota hambuna. Ah, sathuruwe. Hamata hambunada? Apita hambuna sir. Hari, wede. Iden me dawas wala wasi desima kohomada? Udghoshana walata ehema kiyada? Amata nama, neda, koshana, aragala, katin, mukata, tema paate. Ati menang api badai padang kamu syukur untuk pariwi api pariwi kredenya. Komada Masha? Masha? Mandai, sir. Mandai. Patahkan komada karantik ke tina tu, Masha? Tina, no, sir. Alright. Patahkan aragal aneh, sir. Tiba sir. Tiba. Iya tu. Nee sir. Ah, ekanya kian dah udah. Tada pura kasih lagi. Itu kota. Janit. Janiti. Janiti. Janiti, 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 Janiti. Ah, sir, Nimesh, komada? Odai sir. Hari, boleh pati komada vidulie mati ina ada? Then kapua sir. Ah, jaya. Safaya. Kamera on kerjaan hamba mana? Hal. Dengan apa pasukan sathi? Ikan pasukan sathi ko kamera on kerjaan. Pula hamba mana kamera on kerjaan? Nah, ini barang.
හුදකලා කරන්න එපා සර් තනි කරන්නේ නැතුව කට්ටියන් එහෙම ලස්සනට කැමරා ඔන් කරගෙන අපූර්වට අපි පන්තිය කරගෙන යන් රුවට හැඩට කදිමට ජේහන්ස ජේහන්ස ගෝසන්දිද ගෝසන්දිද හරි නම කියන්නේ ජේහන්සද ජේහන්ස ජේහන්ස ආ ජේහන්සනේ ජේහන්ස අලුතෙන්ද අපිත් එක්ක එකතු වෙන්නේ ඔව් සර් ඒකනේ ඒකනේ මම බැලුවා මොකද්ද නේ මට හුරු නැති නමක් කොහොමද ආවේ පන්තියට කියලා ජයන්සා ඉතින් අපි සාදරයෙන් පිළිගන්නවා අපේ සිංහල පන්තියට වෙල්කම් වෙල්කම් එතකොට උමාෂා අලුත්ද සර් මමත් අලුත් කවුද චමෝද 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 දනුෂ කොහේ ඉඳලාද එකතු වෙන්නේ අපිත් එක්ක සිංහල පන්තියට ආයි ලර්නින් කොලෙජ් එකට දෙහිවෙත දෙහි ඔබිට ගරණී ගල වැත්තේ නේ ඔව් සර් යස් එතකොට රෝෂිනි ඉන්නවා අපේ අස්සේදී විනෝද්යා ඉන්නවා විනිති කොහමද විනිති හොඳයි සර්. ඔය පැත්තේ නිවිති හැම තියනවාද මේ දවස්වල විනිති? ඔව් සර්. නිවිති ගන්න මේ දවස්වල. හරි. නෙතුනිත් දැන් ආව ඔන්න. නෙතුනි කොහමද සුබ සන්ධ්‍යාවක් කියන්නේ? මේ කවුද? ලෝචනා ඉන්න ලෝචනාද සංග්ලාස් දෙකක් දාලාගෙන ඉන්න බේ. නෑ නේද ලෝචන? නෑ නෑ. ලෝචනා සංග්ලාස් දාලා නෑ. හරි. එනනම් අපි පාඩමට යන්නේ හරි දැන් ඊළඟ දවසේ අවුරුදු උත්සවයක් තියෙනවා කියලා දන්නවද සිංහල පන්ති දන්නවද නෑ සර් ආ ඒක ගෲප් එක බලන්න ඔලු මොට්ටල ළමයි ටික ගෲප් එක බලන්නේ නැද්ද ගෲප් එකේ තිබ්බේ නෑ සර් දැන් බොරු කියන්නේ දේශ බලන්න කියලා නෑ සර් පොලිටිෂියන් ලා වගේ වෙලා බොරු කියන්නේ फिब्रवरी मस අප්‍රේල් මාස කියන්නේ පෙබරවාරි මාස කියන වැඩිලදී අර මම වෙලා වයි ටිකක් දාලා දිනවා නේද මේක දැක්කද ඔව් සර් ආ ඒක පෙබරවාරි නෙමෙයි අප්‍රේල් ඈ ඔව් සර් ආ ඒක තියනවා නේද පන්ති අවුරුදු උත්සවයක දිනේ හරියට දාලා තියෙනවා ජනවාරි පෙබරවාරි මාස අප්‍රේල් වේ 4යි 17 ඉඳ පෙබරවාරි කියලා දිනනවා 4යි 17 कनामुटी එතකොට තව තරඟ කීපයක් තියෙනවා මම ඒවා ඉස්සරහට දැනුවත් කරන්න හරිද එතකොට ඔය කියපු දේවල් ලෑස්ති කරගෙන ඉන්න ඕනි තව තියෙනවා මම කියන්නම් තරඟ ගොඩක් තියෙනවා සර් ඒව group එකකට දානවද දානවා අනිවාර්යෙන් දානවා සියලු තොරතුරුත් එක්ක ගැසට් කරලම ගහන්න දානවා බැලුවේ නැත්නම් ගහන්නේ කඳුළු ගෑස් හරිද ජල ප්‍රහාරය එල්ල කරන්න කඳුළු ගෑස් ජල ප්‍රහාරයල්ල කරන්නේ අනිවාර්යෙන් බලලා දැනුවත් වෙලා ඉන්නේ හරිද ඉතින් සමහරට අවුරුද්දෙන් පස්සේ බැලුන්නේම නැති වෙන පුළුවන් දැම්ම බැලුන් එකක් ගෙනාලා තියාගන්න ඒවා ගෙවල් වල තියෙන කට්ටියකින් පරිස්සම් කරගන්න මොකද ඒගොල්ල බොම්බලා නැතිනාස්ති කරන්නත් පුළුවන් ඒ නිසා පරිස්සම් කරගෙන තියාගන්න බැලුන් පනිස් ගෙඩියකුත් එදාට ඕනි දැම්ම ගෙනත් තියාගන්න බැරි පනිස් ගෙඩිය නේද පනිස් කන්ට කොට්ට පොරණ ගහන්න බෑ ඉතින් ලිස්සන ගහන ගින්නත් බෑ කොහොමද ඔන්ලයින් වල ලිස්සන ගහයි කොට්ට පොරණ නැගෙන්නේ
පොට්ට ප්‍රගහන. ඒ නිසා ඒව කරන්නේ නැහැ. මම ඒකටම ගැළපෙන සරල කීපයක් හදලා දිනවා. අපි සතුටින් ඒ දවසත් ගත කරමු ඉගෙන ගන්න අතරේ. හරිය දැන් මට ආවර්තනය කරන්න කවුරු හරි පසුගිය සතියේ අපි මොනවාගෙනද කතා කළේ කියලා මතක නම් සතියකට පස්සේ ආයේ අවදි කළොත් ගිය සතියේ මතකය මොනවද අපි ඉගෙන ගත්තේ කියලා. නාමපද සර් නාමපද සර් සර් කියන්නේ මේ දවස්වල සර් කිව්වම ගුටි කන සයිස් එකේදී. එතකොට මේ නාමපද අපේ නාමපද ගැන මොනවද කතා කරේ? අනම්මනම් පද සර්ගෙන් අහන්න නැතුව 1 මිනිට් කියාගෙන ගියොත් හොඳයි. සචේතනික පද ගැන කතා කළා. සචේතනික පද ගැන කතා කරන්න අනිවාර්යෙන්ම අචේතනික පද ගැන කතා කරලා ඊළඟට අපි කතා කළා. ඊළඟට අපි කතා කරා මොනවද? මතක කරගන්න. ඒකන බහුවචන. හා? ඒක වචන. බහුවචන කතා කරන්නේ. හරි. ඊළඟට තව කතා කළා. මොකද? හා? මොමෝ වචන වේද මොනවද වචන වේද? ලිංග වේදය මොනවද ලිංග තුන කියන බලන්න විනිතේ පුරුෂ ලිංග පුරුෂ වේද නපුංසක ලිංග පුරුෂ ලිංග ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග සහ නපුංසක ලිංග දැන් ලියපුවා මතක තියෙන්න ඕනේ අය යවුවා හරිද නැත්නම් සුනාමි ආවාගේ තියෙන්න බෑ පසුගිය සතිය මොනවද කරේ කියලා වුණ උකුණ බලන්න ලේඩි බලන්න නාඩි බලන්න ඔළු ගණන් කරන්න සිවිලිම ගණන් කරන්න ඇම්බරෙන්ඩ මේ ලැස්සෙන්ඩ බෑ ඒවා හොඳට මතක තියාගෙන ඉන්න ඕනේ හරිද කොළවල විතරක් නෙමෙයි ඒවා තියෙන්න ඕනේ කොහෙද මොළවල තිබුණොත් තමයි ඕනෙ වෙලාවට ඒවා මොළවලින් එළියට අරන් කියන්න පුළුවන් වෙන්නේ ඒ නිසා කොළවල තිබ්බොත් කොළ පෙරල පෙරල ඉන්න වෙනවා නම් වෙලා වෙම රයිට් අද දවසේ එතකොට කී දෙනෙක් අපිට අලුතෙන් එකතු වෙලා ඉන්නවද ඒ වගේම අද කීප දෙනෙක් අඩුයි විදුලි බලය නැති නිසා වෙන්නේ නැති මේ කවුද අද අලුතෙන් එකතු වෙලා ඉන්නේ කියලා දෙන්නේ කම්මුණ වෙන කවුද ඔයාට දැන් මොනවා හරි පේනවද? ඔව් සර්. පේනවා. හරි. පේනවනේ නේ. මොකද කැමරා ඔක්කොම ඕෆ් කළා. පුළුවන් හැමෝම ඔන් කරන්න. ඔන් කරගන්න. රයිට්. I think දැන් ඉතින් දැක්ක ගමන් පේනවා අද මොනවා ගැනද අපි කතා කරන්න යන්නේ කියලා. පේනව නේද? මොකද උඩම තියෙන මාතෘකාව අනුක්ත ભેද ශපායට ඈනමකුත් ගියා මොකද ශපාය මාතෘකාව උත්තනුක්ත ભેද නවලට බතලෙම කෑවද හරි මේ දවස්වල මේ ශපාය නොම්බිද අවශ්‍ය කියන බලගෙන ඉන්න වෙලාදී හරි ඒ කියන්නේ අපිටත් පුළුවන් වටලප්පම් කන්න නේද කංචි ගොඬ හරි මොන පන්තිලා තරංගෙන් වල කංචි වටලප්පම් අරගෙන යන ඔක්කොම හරිද බෑ කියලා නේද කිව්වේ හරි ඔය මගේ මුස්ලිම් යාළුවෝ ඉන්න ඒගොල්ලෝ නම් මට ගෙනත් දෙනවා කංචි ගෙනත් දෙනවා කංචි නම ඔබට එන්නේ විශ්වේදී නිසා වටලප්පන් කණ්ඩ වෙන්නේ නැහැ ඉතින් පිළිදේරිය නිසා නම් ඉතින් ගෙදර කට්ටි තියනවා නේ ඔය මගේ ඉන්ඩිවිජුවල් කියන්නේ මේ ෆිසිකල් ක්ලාස් වල ඉන්නවනේ මුස්ලිම් අපේ දියණියවරු පුතු ඒගොල්ලෝ ඉතින් එහෙම තමයි හරි මාතෘකාව ලියා ගන්න උක්ත අනුක්ත ભેදය බද මාතෘකාව උක්ත අනුක්ත ભેදය කියන මාතෘකාව උක්ත අනුක්ත ભેදය අසිනි විනෝද්‍ය කියන මාතෘකාව අනිත් අයටත් එක්ක ඇහෙන්න සද්දෙට කියන්නේ අනුක්ත ભેදය very good අන්න කිව්ව සද්දෙට ගෙදර කට්ටිය කන් අඩි වහගෙන ඇත්ති මූලිකාගෙන ඇත්ති ඒ සද්දෙට අන්නවනම්
gedara ayata hondata satya dana bawa peena hari ehema ne ne right utta anutta beda right meka kalin peratu davasakadi api kedina ho davasakadi nivartukawa gana katha karala thibeda ehema katha karala thibeyai kisiyam ho matakaya oyage hita patule thiyenawada balanna kimithila sitha sir 6 wasaredi thibba ආය වසරේ තිබ්බා කොහෙන්ද තිබ්බේ මේස උඩින්ද ඇඳ උඩින්ද කුටු උඩින්ද තිබ්බේ සර් 6 වෙනි පාඩමේ තිබ්බා 6 වෙනි පාඩමේ තිබ්බා කොහෙද තිබ්බේ මං අහන්නේ කියලා මේස උඩින්ද කුටු උඩින්ද කොහෙන්ද තිබ්බේ නාම පද කියන පාඩමේ තිබ්බේ තමයි තිබ්බා කියලා කියන්නේ තිබුණා කියන එක නේද සර් නාම පද පාඩමේ ඒක තමයි තිබ්බා කියලා කියන්නේ තිබුණා කියන අදහස නේද සමහරය කියන්නේ තිබුණා කියලා සමහරය කියන්නේ තිබ්බා කියලා සමහරය කියන්නේ කොහෙද සමහරය කියන්නේ කොයි කියලා නේ චමොත් තනුෂ කොහෙද ඉන්නේ කුඩයක් කියලා ගෙනද ඉන්නේ හරි මාතෘකාව ලියාගත්තද ඔව් සර් දැන් මේ උත්තයි අනුත්තයි කියලා කියන්නේ මොකද්ද කියලා අපි ටිකක් වටහා ගමු හරියට මෙතන දීලා තියෙනවා ඔයාට පේන වාක්‍ය දෙකක් මම තව ටිකක් ඒක महामगे राजपक्षनी අසමල සේවක නිරවසල ආම්බ වෙනවා රයිට් පළවෙනි වාක්‍යය තමයි ගුරුවරු ළමයින් යහමග යවත ගල තියෙන්නේ කියන්න එපා වාක්‍යය කියන්න එපා ලියන්න එපා දිව නෑ නේද දිවරන් ඔන්නම තියක් ගුරුවරු ළමයින් යහමග යවත හොඳට අහගන්න මම කියන දේ හොඳට බලා ගන්න හොඳට අහගන්න හොඳට බලා ගන්න දැන් ඔය තියෙනව නේද ගුරුවරු කියලා එකක් කළුපාටි එක ටිකක් හද කරලා තියෙනව නේද ගුරුවරු කියලා ඔව් අපිට පේනව නේද රයිට් එතකොට මෙතන මේ තියෙන මෙන්න මේක හරි ඔන්න ඔය ඔන්න ඕක මෙන්න මෙතන තියෙන එක මම වැහිලා තියෙන්නේ මොකද්ද? ගුරුවරු. ගුරුවරු. ඉතින් ආ දෙනකද? ගුරුවරු. සර්කල් අපාට දෙමුත් පේන්නේ පේන්නේ. මේක තමයි මම හදන්නේ. තාපාට ෆයින් කරලා ආපාට දානවා හදන්න. Thank you. යෝජනාවට ඔය ඉන්න ගුරුවරු මේ තියෙන්නේ ගුරුවරු ඔය ගුරුවරු මේ වාක්‍යයේ එක පදේ හරි ඕහු මේ වාක්‍යයේ එක පදයක් තමයි ඕහු දැන් මේ ගුරුවරුයි ඕහුයි මෙතන වඩ පේනව නේද යවති කියලා එකක් තියෙනවා යවති 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 මෙතන තියෙනවා නේද කරති 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 කියලා රයිට් දැන් එතකොට මේ
තඩයම් කරන වැඩේ කරති කියන වැඩේ කරන්නේ කවුද කරති කියන වැඩේ කරන්නේ ඔහුනේ ඔව් තඩයම් කරන වැඩේ කරන්නේ ඔහුගු එතකොට යහමග යවන වැඩේ කරන්නේ ගුරුවරු හරිද යහමග යවන වැඩේ කරන්නේ ගුරුවරු මෙන්න මේ ගුරුවරු සහ ඔහු කියන පද දෙක කවුරු හරි කිව්ව ඇහුවොත් මේක උත්පදයක්ද අනුත්පදයක්ද කියලා ඇහුවොත් ඔයාට දෙන්න උත්තරයක් තියෙන්න ඕන. ඕහු කියන්නේ උත්පදයක්ද ගුරුවරු කියන්නේ උත්පදයක්ද අනුත්පදයක්ද කියලා ඇහුවා. ඔයාට දෙන්න උත්තරයක් තියෙන්න ඕන. අන්නේ උත්තරයක් දෙන්න පුළුවන් නම් ඔයා උත්පද අනුත්පද දන්නවා. එහෙම හරියට මාට උත්තරයක් දෙන්න බැරි නම් ඔයා උත්පද අනුත්පද දන්නේ නැහැ. දැන් අපි මේ ලෑස්ති වෙන්න. වාගෙන් කවුරු හරි කෙනෙක් ආනවා. මොමයි ගුරුවරු කියන්නේ උත්පදයක්ද? ආන් එතකොට කෙලින් උත්තරයක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. පුතාලා ආවම කියන්නේ උත්පදයක්ද? එහෙම කිව්වම කෙලින් උත්තරයක් දෙන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් එහෙම උත්තරයක් දෙන්න බැයි නම් අපි ඉගෙන ගන්න යන්නේ කොහොමද එහෙම කෙලින් උත්තරයක් දෙන්න කියලා. मौलिक Right. And so, why are color color in the pa? Go to my hat. Color color in it. Then why are color color in it? Right. Right. Then, metana tiyena yavati. Tiyena ni ayda. Aman highlight karana kya? Yavati. Meke tiyena meke tiyena kena kato dwara pulvang meke tiyena kya? Karati. Yana kriyavalin pilivalin. Kriyavalin pilivalin. පද විමසා බලන්න. එම වාක්‍යවල ඔව් යන පදයයි. පද යන පදයි. ප්‍රධාන වාක්‍යයක ප්‍රධාන වන ක්‍රියාවෙන් කියවෙන පද උත්පද ලෙස ඇඳිනවා. පද සර් කියන්නේ බල් කියන මොකක්ද කියන මොකද නේ කියන්නේ? ආ කියන්නක මං කට්ටුණා. ආ කට්ටුණා. හරි. දැන් ගුරුවරු යවති කරති යන ක්‍රියාවලින් පිළිවෙලින් කියවෙන්නේ ගුරුවරු සහ ඔහු යන පද. පිළිවෙලින් කියවෙනවා. දැන් මේක කියවුවම ඔයාට එකපාරටම තේරෙන්නේ නැහැ. මේ පොතේ තිබුණාට. වාක්‍යයක ප්‍රධානවල ක්‍රියාවෙන් කියවෙන පද උක්ත පද ලෙස හැඳින්වෙනවා. ඒකෝට ක්‍රියාවෙන් කියවෙන පද උක්ත පද ලෙස හඳුන්වනවා. ඒ අනුව ඉහත වාක්‍යයේ උක්ත පද වන්නේ ගුරුවරු සහ ඔහු යන පද. මොකක්ද මේ කියවෙනවා කියලා කියන්නේ? කියවෙනවා කියලා කියන්නේ මෙන්න මේක. මම ආද එක ටච් කරලා දෙන්නම්. දැන් මේ යවති කියන එකෙන් ඇහුවොත් කවුද? කවුද කියලා. කවුද යවන්නේ? ගුරුවරු. අන්න කියවේ. දඩයම් කරති. කවුද දඩයම් කරන්නේ? ඕහු. කාබද දඩයම් කරන්නේ? සත්තු. අන්න ඒකට තමයි කියවෙනවා කියලා කියන්නේ. හරි. මේක මේ ටිකක් අමාරු පැහැදිලි කිරීමක්. නමුත් මේක ඉගෙන ගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. මම ඔයාලට ලේසි ක්‍රමයක් කියලා දෙනවා තව චුට්ටක. නමුත් ඉතින් පොතේ පැහැදිලි කරලා තියෙන විදිය මේ විදියට චුට්ටක් වඩා පැහැදිලි කරලා දෙන්නයි මේ ලෑස්ති. එම වාක්‍යවල එදී ඇතිල්ලම සතුන් හරි ළමයි සතුන් යන පද ක්‍රියාවට යටත් වන කර්ම පද වේ. ඒවා අනුත් පද වශයෙන් හැඳින්විය හැකියි. ඒතර ක්‍රියාවට යට වෙන පද මොනවද? අනුත්ත පද අහගෙන ඉඳලා තේරුම් නැතත් තමයි හරි ආන්නේ මෙබඳු වාක්‍ය නිර්මාදේ වාක්‍යක ප්‍රධාන ක්‍රියාවෙන් කියවෙන නාමයේ උත්ත ස්වභාවයෙන්ද එම ක්‍රියාවට යටත් වන නාමය අනුත්ත ස්වභාවයෙන්ද දැවිය යුතුය පිළිගත් ක්‍රමය නාම පද කීපයක් උත්ත අනුත්ත වේ පහත වගුවේ දක්වා ඇත හරි දැන් ඔයා ඔයාගේ පොත ගන්න හරිද ආ පොත අරගෙන ලියන්න මෙන්න මෙහෙම හරි මෙන්න මේව ලියන්න වාක්‍ය දෙකක් සිංහ මුවා මුවා දෙය වාක්‍ය දෙකක් මුවා දෙය නේ මුවා
සිංහයෙකු මුවා සිංහයෙකු මරයි. මුවා සිංහයෙකු මරයි. දැන් ඉතින් මූණාකුල ගන්න එපා. මූව කොහොමද සිංහය මරන්නේ සර් කියලා මූණාකුල ගන්න එපා. හරිද? කො අනිත් අය මොකද මේ කැමරා දැන් කලබල වෙන්න එපා. සිංහයා කොහොමද මූව මරන්නේ? සිංහයාට පුළුවන් ද මූව මරන්න? එහෙම හිතන්න යන්න එපා. ඔයා ඩිස්කවරි බලනවා නම්, නැෂනල් ජියෝග්‍රෆි බලනවා නම්, ඇනිමල් ප්ලැනට් බලනවා නම් මුවන්ගෙන් අම්බාන කාලා දුන සිංහය දැකලා ඇති. මුවන්ගෙන් විතරක් නෙවෙයි මේ හරක්ගෙන් හොඳටම කාලා ඇදන් වැටලා ඉන්න සිංහය දැකලා ඇති. සිංහය කවදාද කියලා දිනවද? සිංහය තමයි කැලේ රජු රෝගිය. සිංහය කොහරිම බෝඩ් ගාලා දිනව මම තමයි කැලේ රජු රෝගිය කියලා. නෑ. ඒතකොට සිංහයව කැලේ රජු රෝගිය කරේ කවුද? කවුද කරේ? කැලේ සතු. ඔව් අපි තමයි සිංහයව කැලේ රජු රෝගිය. හැබැයි ඉතින් හරක් අතිනොත් සිංහයා මොකද කරන්නේ? හොඳ පාඩම් ඉගෙන ගන්න. හරි. හරක්ට වය දුවන ඕන තරම් සිංහයව දැකලා තියෙනවා නැෂනල් ජියෝග්‍රැෆි වල. හා නැද්ද? ඔව් සර්. එකලා තියෙනවා සර්. ඒකනේ ඉරාක්ල පයින් ගාලේ වල තියෙනවා දැකලා තියෙනවද? එකක් තියෙනවා සර්. ඉත්තෑ වගේ ඉත්තෑවට වෙවිලා දුන්නු. ඉත්තෑවට දුටි කරනවද? ඔව්. ඉතින් ඒකනේ සිංහයා දැන් අපේ සිංහයා කොඩියට සිංහයා දැම්ම නිසා අපි දැන් බංග්ලාදේශයේ ණය ගන්නවා. මාලදිවයිනුත් ණය ගන්නවා. ඉන්දියාවේ හිඟන්නේ රුපියල් 8000ක් අපට දෙනවා. ආනම්බරයි නේද? ෂෝ. කොයිතරම් සතුටක් හදවතේ මේ ජාත්‍යාලයෙන් හදවත මේ උතුරායන් නැද්ද මම කියන්නේ ඉන්දියාවේ හිඟන්නේ අපිට රුපියල් 8000ක් දුන්නා කියලා. යාචකේ මේ ඒ කියන්නේ ඒ යාචකයාට වඩා අපි සෑහෙන ඒක දත්ත කීප කට ගන්න මේකට. අනාගතයේදී ලොකු අර්බුදයක් ඉස්සරහට එනවා. මුඩ දෙන්න අවශ්‍ය කරන පසුබිම හදාගන්නෙත් නැහැ. ජනතාව කියන මොනව කරන්නේ? ඒගොල්ලෝ හැමදාම රබර් වත්තේ තේ වත්තේ පාරේ පිට රට ගිහිල්ලා තමන්ට කරන්න පුළුවන් උපරිම සේවය රට වෙනුවෙන් හැමදාම පරිහම්බ කරලා දුන්නා. පාලකයෝ ඒවා ආබාසිනා කරලා විනාශ කරලා ණය අරගෙන ඒවා තමන් ගෝඩක්කුවල මඩුක්කුවල දාගෙන මේ රටේ අනාගත පරම්පරාවට සුන්දර රටක් හිමි වෙන්න තිබිච්ච එක නැති බංගස්ථාන කරලා දැම්. ඉතින් දැන් අපිට තියෙන්නේ දියුණු වෙමින් පවතින රටක් නෙවෙයි. දැන් අපිට තියෙන්නේ ඉස්සර අපේ වයසකය පොඩි කාලේ රචනා දිනවල කියලා තියෙන්නේ ශ්‍රී ලංකාව දියුණු වෙමින් පවතින රටක්. ඊට පස්සේ ආයත් එහෙමයි කියලා තියෙන්නේ අපිත් නෙවෙයි දියුණු වෙමින් පවතින රටක් කියලා. දැන් ඔයා රචනාවක් දීවොත් ශ්‍රී ලංකාව ගැන කොහොමද ලියන්නේ? කොහොමද ලියන්නේ? මොන රටක් කියලා ලියන්නේ? දියුණු වෙමින් පවතින රට නෑ. කඩා වැටෙමින් පවතින රටක් කියලා තමයි කියන්නේ. ඉතින් ඕගොල්ලන්ගේ අනාගතය තමයි මේ හේදිලා කේඩෑරි වෙලා නාය යන්නේ රටක. ඔබට අනාගතයේදී සෑහෙන දේවල් අත්විඳින්න සිද්ධ වෙන පාඩම් තමයි තියෙන්නේ. මේ తాවකාලික පැලස්තර මිසක් తాම ස්ථිර සාර කිසිදු විසඳුමක් නැත. తాම තියෙන්නේ ගෑස් පෝලිං සහ පෙට්‍රල් පෝලිං පමණයි. අවුරුද්දෙන් පසු අපිට ඉතා හොඳින් බලාගත හැකි හාල් පෝලිං, පාම් පෝලිං, පිටි පෝලිං මේ ඒවා බලා ගන්නත් පුළුවන්. මුදල් කොච්චර තිබ්බත් ඉතින් බඩු නැත්තම් දෙදට වෙලා ඉන්න තමයි. එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අපේ රටේ ඉන්න මොළ තියෙන වැදගත්ය කියන මිනිස්සු එකතු වෙලා මේක යන්තම් හරි කොට ගන්න හොඳයි. එහෙම නැත්තම් ඉතින් ලොකු අගාධයකට තමයි අපිට යන්න වෙන්නේ. හරි. දැන් ලිව්වද වාක්‍ය ලිව්ව නේද? සිංහයා මුවෙකු මරයි. දැන් මේ සිංහයා කියන
ඔව් සර් හම්බ වුණා පොත් 31කුයි පෑන් 4කුයි ටවල් එකකුයි. හායි. පොත් 21යි 31යි නෑ සර්. පොත් හම්බුණා අද දවසට පොත් 31කුයි පෑන් 4කුයි ටවල් එකකුයි. ටවල් එක. හායි. හරි ඒක නම් හොඳට පාඩම් කරලා හොඳට ලියලා හොඳට නාගන්න කියලා ඉතියි. හරි. සාතික තුනකුත් හම්බුණා. අවශාන් මේ අපි කතා කරමින් ඉන්නේ වාක්‍යයක් ලියන්න කිව්වා දැන් ඒක ලියවම වැඩේ හරි මුවා සිංහය කුමරයි ඔය මුවා කියන එකට ඉරක් ගහලා ඔයා ලියන්න එතනට උත්සයි කියලා මොකද සර් උත්ත පදයක කියලා ලියන්න මුවා කියන එක උත්ත පදයක කියලා ලියන්න එතකොට සිංහේකු කියන එකට ඉරක් ගහලා යටට එන ඉරක් ගහලා ඔයා එතනින් ලියන්න අනුත්ත පදයක කියලා සිංහයා උත්තයි හරි සිංහයා අනේ සෝරි සිංහයා ඇවිල්ලා අනුක්තයි සිංහයා කියලා නෙවෙයි මන් දුන්නේ සිංහයෙක් මුවා සිංහයෙක් මරයි කියලා නේ දුන්නේ නේද එතකොට මේක පල්ලැටි ඉරක් ගාලා උත්ත කියලා ලියන්න මේක අනුත්ත පදය කි. හරි අනුත්ත පදය. හරිද? රයිට්. දැන් ওই විදියට පද කීපයක් හම්බුනාම ඒක උත්තයිද අනුත්තයිද කියලා ඉගෙන ගන්නයි ඕන. දැන් මම ඊටම ලේසියට මේක කියලා දෙන්න යා. දැන් කවුරු හරි මට කට ඇරලා කියන්න අපි පසුගිය සතියේ ඉගෙන ගත්තා පුරුෂ වශයෙන් නාම පද බෙදෙන්න. කීයක් ඉගෙන ගත්තද පුරුෂ? මට කියන්න. කියන්න කියන්න කීයක් ඉගෙන ගත්තද පුරුෂ? තුනක් සර්. තුනක් පුරුෂ මධ්‍යම පුරුෂ. උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ very good උත්තම පුරුෂයට අයිති වෙනවා කිව්වේ කවුද මම අපි මම අපි කවුද එම කිව්වේ මම කිව්වද ලොකු වලියක් දාගත්ත නේද අපි ඔකට ඈ මෙන්න මම මෙන්න අපි හරි එතකොට මධ්‍යම පුරුෂ මොනවද තෝ තොප 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 මේ පැත්තේ නුඹලා ළඟට හරිනේ ඊට පස්සේ මේ වට දැම්මේ මේ අර ඉතුරු ටික සේරම කියලා නේද අපි කිව්වේ මතකද ඔව් සර් මොනවද ඒ ළමයා බල්ලා හරක බූරුවා පිටතාවල් කොටියා බූරුවා
ප්‍රථම පුරුෂ වර්ග. දැන් මේ මම කියන පදේ අපි කියන පද දෙකයි. දැන් මට කියන්න කවුරු හරි මම උක්තයිද අනුක්තයිද? උක්තද? උක්තයි. උක්තයි. දුවරද? ඔව් සර්. ඔව් සර්. අනුක්ත නම. හරි. ඔන්න එනම් මම කියන පදේ උක්තයි. හරිනේ? ඔන්න දැන් වරද්ද ගන්න එපා. මමත් නෙමෙයි ඔයගොල්ලෝමයි කිව්වේ ඈ. දැන් අපි කියන එක උක්තයිද අනුක්තයිද? උක්තයි. උක්තයි. අනුක්තද? අනුක්තයි. වෙරි ගුඩ්. දැන් මේ මම කියන එක උක්තයි නා මම කියන එක කොහමද අනුත්ත කරන්නේ මා 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 කියලා අම්මට කතා කරනවා මම කියන එකේ අනුත්ත පදේ මා ඉතින් අම්මට කතා කරනවා මා අම්මා ඔන්නේ තනියම උත්තර දෙන්න කොහමද මොකද මේ මාට කතා කරන්නේ මා අපරාධ ජීවිත උත්තම පුරුෂයේ උක්ත පදයෙන් දන්නවා අනුක්ත පදයෙන් දන්නවා නේද හරි දැන් ඔයා උත්තම පුරුෂ කියලා ලියලා මම කියලා ලියලා මා කියලා ලියලා අපි කියලා ලියලා අප කියලා ලියලා ඒකේ උක්තාන්තය ලියන්න උක්තාන්ත මෙහෙම ලියව මාරිනි උත්තම පුරුෂ කියලා ලියුවා මෙහෙම කළා ගැහුවා මෙතනින් උක්ත මෙතනින් අනුක්ත ඒක වචන බහුවචන කියලා දැම්මා ඉරක් ගැහුවා අපි කියලා දැම්මා අප කියලා දැම්මා මෙතනින් උක්ත දැම්මා මෙතනින් අනුක්ත දැම්මා ඉස් නෑ ඔක ලියා ගන්නද කියන්නකෝ උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ කියලා ලියුවා. දැන් මෙහෙම කළා ගැව්වා ඉර දෙකට මාර්ගලා. දැන් මෙහෙම වෙන් කරගත්තා. මෙහෙම මෙතෙන්ට උක්ත කියලා දැම්මා. මෙතෙන්ට අනුක්ත කියලා දැම්මා. මෙතෙන්ට උක්ත කියලා දැම්මා. මෙතෙන්ට අනුක්ත කියලා දැම්මා. උඩින් දාගත්තා ඒක වචන. මෙතන බහු වචන. මෙතන ඒක වචන. මෙතන බහු වචන. මෙතනින් දැම්මා මම කියලා. උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ කෙලින් ඉරක් ගැවුවා මෙන්න මෙහෙම මේ විදිහටම කෙලින් ගහන්න ඕනේ නේද වෙන්නේ බෑ හරියටම කෙලින් ගහන්න මේ කෙලින් ඉරක් ගහගත්තා සර් උඩි මුලින්ම ඒක වචන බහු වචන කියලා ලියලා ඊට පස්සේ ඒක වචන පැත්තේ
මේ උත්තම අනුක්ත කියලා ලියලා ඊට පස්සේ මම කියලා ලියලා මා එහෙම නේද? ඔව් එදින ඒක වචන බහුවචන තියෙනවද? ඔව්. ඔක දෙලිම ගන්න ඕනේ දැන්. අද වෙන්නේ බෑ. පස්සේ ප්‍රශ්නේම යවමු මෙතනින්. සරි එතන ඒක වචන විතරයි. මෙතන මැද ඉර නෑ. ඒක වචන. ප්‍රථම පුරුෂයකට අපිට කැමති නම් පද ටික ලියන්න ඕනි. ආ නෑ නෑ මේ මම උත්තම පුරුෂ විතරයි වෙන මොකෝත් දෙන්න එපා මධ්‍යම පුරුෂම තාම අපිට කියන්නවත් බැහැ. ආගේ හරි මේ බ්ලෙන්ඩර් එකක් දාලා මයික් එකක් ගන්න සෙල්ලම්. ඔබට කම් ගන්න පිටි කොටනද? මම හරි ඔන්න ඔකේදී දාගත්තා නම් හරි මේක මෙතනින් දාන එකක් කැරේ ඒක වචන බහුවචන උක්තානුත්ත උක්තානුත්ත සමතන උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ සර් දැන් අපි ඔක ලියා ගන්න ඕනේද මෙතන තියෙන්නේ
උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ ප්‍රථම පුරුෂ ඒකවචන බහුවචන උත්ත අනුත්ත උත්ත අනුත්ත එතකොට මම මෙතන මා මෙතන අපි මෙතන අප මෙතන ඔන්න ඔලියන් තියනවා හරි ඔන්න ලියන්න නේද ඉන්න සර් සර් සෙලිව වගේ උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ කියන ඌම ප්‍රකේඩුවම හරිද ආ නෑ නෑ මම මගේ ලිස්ට් එකේ ලියුවා ලියන්න උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ ඒ සමංග හව විදියට සර් ඉඳ නෑ නේ එතකොට ආ සෝ බලා තෝපි මධ්‍යම පුරුෂකත් ලියාගන්න නුඹ තෝ නුඹලා තෝපි එතකොට නුඹ කියන්නේ උක්ත පදය තෝ කියන්නේ උක්ත පදය විසින් දැම්මම ඒ දෙක අනුත් වෙනවා නුඹ විසින් තෝ විසින් නුඹලා විසින් තෝපි විසින් තෝපි තෝප තෝපි නුඹලා විසින් ඊට පස්සේ තෝප තෝප සර් මට කැඩි කැඩි ඇහෙන්නේ. මට ස්ක්‍රීන් එක පේනවද පැටියෝ? ස්ක්‍රීන් එක පේන නෑ මේ අකුරු පැහැදිලි නෑනේ. ආ පැහැදිලි වෙලියන්නේ. ඇහෙනවද මේ සංකම්? මට පැහැදිලි වෙලියන්නේ. මම අපි ඒක මේ උඩේ වනේ වාට පැහැදිලි නෑ. Hari මෙතන ඒක වචන ඒක වචන මෙතන බහු වචන මෙතන පුත් මෙතන අනුත් මෙතන අපව පුත් මෙතන අනුත් මෙතන මම මෙතන මා මෙතන අපි මෙතන අප නුඹ තෝ නුඹලා තෝපි නුඹ විසින් ඔක්කොම විසින් නුඹලා විසින් තොපි කියන එක ඔය මොකක්ද විසින් කියලා ලියලා තියන්නේ ඒ අනුත් කරන්නේමයි නුඹ විසින් තෝ විසින් නුඹලා විසින් තොපි කියන එක තොප විසින් එතකොට නුඹ කියන එකේ අනුත් පදේ නුඹද ආ නුඹ විසින් මේක චූටියට ලියන්න බෑ මේ ඒකයි මේ පොඩි ලියද්ද පැහැදිලි නැහැ සර් නුඹ විසින් තෝ විසින් එහෙමද ලියන්න ඕන අන්න හරි නුඹ විසින් හරි තෝනම් තෝනම් තා තෝනම් තා විසින් හරි නුඹලා නම් නුඹලා විසින්
topi visin na topan topi na topa visin ecara me blog word liwe ko ya poli lo gatle ya लिया गत्ता सर हाँ लिया गत्ता सर अरे युवा सर ठीक है अरे उन नोटें टेल का मॉडिक वो ये विधि ऐटा होया माता के त्याग होता नहीं यहाँ तमें उन लोग प्रश्न दिए अरे सर प्रथम पुरुष बल्टे लिए हुए थे नहीं नहीं लिए नहीं प्रथम पुरुष तमें तो उन्होंने किया था देखना है ना वो यहाँ तो इन उच्चराय ने वाचन मामा ना माँ अनुत्तेहारे अपी अनुत्तेहारे තොප්පනා තා තා විසින් එතකොට ඒකත් හරි නුබලානම් නුබලා විසින් ඒකත් හරි තොපිනා තොප තොප විසින් ඒකත් හරි ඔච්චර තමයි මධ්‍යම පුරුෂ උත්තම පුරුෂ වලට අදාළ වෙන්නේ එතකොට ඊතුරු සේරම වචන තියෙන්නේ මොකේද ඊතුරු සේරම වචන තියෙන්නේ ප්‍රථම පුරුෂ ප්‍රථම පුරුෂේ අන්නේ ප්‍රථම පුරුෂයට අදාළ ටික තමයි දැන් අපි ඉගෙන ගන්න ඕ. හරිද? මේ බලන්න. Then pratama purusha a e u o ek ta samahara kulu therenne ne oke therenne liyala thiyena widiyata therenne ne hari lokota liyama ena हर बंदे रे मालिया ना पार्ट ऑफ मालिया आ ए उ ओ एक दम पहले दिल दर आक पहले दिल दर उसे राइट भाई आगे कोले एक अपेक्ष तक मेन मेडिक लिया आ ई यू ओ एक आक लिया आ ई यू ओ एक आक बाबू है जैसा नहीं 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 एली एली बाबू है पा ඉච්ච වග සර් වගුවට පල්ලෙහෙන් ලියාගත්තට කමක් නැහැ නේ ආ වගුවට පල්ලෙහෙන් ලියා සර් මොන්ටිකද කියන්නේ කිව්වේ මෙන්න මේ අ ඒ උ ඕ එක් අක් කියන එක ලියන්න සර් ඕද නැත්නම් ඔද ඕ ඕ
සර් පල්හැට ලියන් යන්නේ හරි මිනිසා මිනිසා කියනකොට අකට ඇහෙන්නේ මොකක්ද ආ ආ යන්න නේද ඔව් සර් මිනිසා කියනකොට අකට ඇහෙන්නේ මොකක්ද ආ යන්න නේද මෙන්න මේ ආ ආ කියන එක පදයක අකට එනවා නම් ප්‍රථම පුරුෂවල ඒක උත්තර ප්‍රථම පුරුෂවල විතරයි ඈ දැන් මේක අනිත්‍ය වශයෙන් පටල ගන්න එපා. උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ ගැන දැන් අපි කතා කරන්නේ. ඒක කතා කරලා ඉවරයි. හරිද? ඒක ගැන අපි කතා කරන්නේ නැහැ දැන්. තේරුණාද? දැන් අපි කතා කරන්නේ මොකක් ගැනද? අපි කතා කරන්නේ ප්‍රථම පුරුෂ නාම පද ගැන. ප්‍රථම පුරුෂ නාම පද වල උත්තර තුන යන්නේ කොහොමද? මිනිසා. අකට ඇහෙන මොකද්ද? ආ හෝ අයන්. හරිනේ? මෙන්න මේ විදිහට අයන්න අකට ආවා. ආයන්න අකට ආවා. උදාහරණයක්. බල්ලා බල්ලා මොකද අකට එන්නේ ආයන්න ආයන්න නෙවෙයි ආයන්න මොකද එන්නේ ආයන්න right එහෙනම් ඒ උක්ත පදයක්ද අනුක්ත පදයක්ද අනුක්තයි 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 ආවත් උක්තයි මේ විදිහට ආයන්න හරි ආයන්න ආවත් මොකද වෙන්නේ උක්තයි මොකද වෙන්නේ උක්තයි හරිද මම දැන් මතක තියාගන්න ඕනේ ඒ කියන්නේ එතකොට ආයන්නාවත් අනුක්තයි අයන්නාවත් උක්තයි නෑ නෑ ආයන්නාවත් අයන්නාවත් උක්තයි හරිද ආයන්නාවත් අයන්නාවත් උක්තයි තේරුණාද ඔව් සර් හරි එන්නාසේ ඊට පස්සේ එනම් මට කියන්න කුරුල්ලා උක්තයිද අනුක්තයිද උක්තයි 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 බල්ලා උක්තයිද අනුක්තයිද උක්තයි දැන් ඒක තේරුණා නේද? ඔව් තේරුණා. තේරුණා සර්. ඊළඟට. වැඳි රි මොකක්ද අකට එන්නේ? ඊ ඊ රි ඊ ඊ රි කියනකොට අකට ඇහෙන්නේ මොකද්ද? ඊ ඊ එතකොට මෙන්න මේ ඊ එනවා නම් ඒකත් උක්තයි. මොකද්ද? ඊ එනවා නම් උක්තයි. එහෙනම් බලන්න දැල්ලි උක්තයිද අනුක්තයිද උක්තයි උක්තයි බැලලි උක්තයිද අනුක්තයිද උක්තයි උක්තයි රයිට් එක තේරුණාද එතකොට රයිට් ඔව් සර් ඊළඟට ඔයත් කැමති නම් ඒ උදාහරණ දෙයක් ඊට පස්සේ උ මිනිස්සු මිනිස්සු කිව්වම අකට මොකක්ද එන්නේ? ඌ ඌ ඌ සත්තු කිව්වම අකට මොකක්ද එන්නේ? ඌ ඌ නැනේ ඌ ඒ උයන්න આવොත් ඒකත් උක්තයි. එහෙනම් මට කියන්න. යක්කු උක්තයිද අනුක්තයිද? උක්තයි. 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 එතකොට ගොන්නු ඔක්තයිද අනුක්තයිද ඔක්තයි 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 වෙරි ගුඩ් ඊළඟට ඕ සින් සෝරි සිංහයෝ සිංහ ඔක්තයි ඔක්තයි අකට මොකක්ද ඇහෙන්නේ ඕ ඕ නේද වඳුරෝ මොකක්ද අකට ඇහෙන්නේ ඔක්තයි ඕ නේද ආ ඒවා ඔක්තයි හරිද උක්තයි
ඊළඟට මිනිසෙක් අකට මොකද්ද හැන්නේ එක් එක් එක හැදෙන්නේ මෙන්න මේවායි මිනිස් ධන එක් මිනිසෙක් එහෙමයි හැදෙන්නේ මිනිස් ධන එක් මිනිසෙක් අනුකයි මිනිසෙක් කියනකොට අකට හැන්නේ මොකද්ද එක් 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 කියලා හෙනවා නම් ඒකත් උක්තයි එක් කියලා හෙනවා නම් ඒකත් උක්තයි මිනිස්සේ එතකොට දැන් මට කියන්නේ බල්ලෙක් උක්තයි දනොක්තයිද උක්තයි උක්තයි සමනලයේ උක්තයි දනොක්තයිද උක්තයි උක්තයි එතකොට වඳුරේ උක්තයි දඳුර අනුක්තයිද උක්තයි හරි දැන් මම කියනවා වැන්දිරියා වැන්දිරියා අකට හෙන්නේ මොකද්ද වැන්දිරියා අප තමයි අරට ඇහෙන. වැන්දිරියා වැන්දිරියා වැන්දිරියා. එතකොට අක් කියලා ඇහෙනවා නම් ඒකත් උක්තයි. එතකොට මට කියන්නේ ගැහණියා උක්තයි දානවා. උක්තයි. ආ දෙනක් උක්තයි. උක්තයි. දැන් ඔයා මතක තියාගන්න ඕනේ මෙන්න මේ ටික. ආ ඒ ඕ එක් අක් කියන ටික අකට යෙදෙනවා නම් සෝරි. යෙදෙනවා නම් ඒව මොන පදද? උක්ත පද. උක්ත පද. උක්තයි. හරි මම මේ ටික දැන් මකනවා. මකලා ඔයාට මම මේකේ වචන ලියනවා. ඔයා මට කියන්න ඕනේ උක්තයි දනුක්තයි කියලා. හරිද? දැස්සිද? දැස්සි රෙඩි. ඔයා මේක හොඳට තේරුම් ගත්තද නැද්ද කියලා බලන්න ඕනේ. මම එක එක කෙනාට කතා කරලා අහනවා. පොදු යහනවා. එක එක කෙනාට කතා කරලත් අහනවා. එතකොට එයාට තේරෙනවද නැද්ද කියලා මම තීරණය කරන්නේ. අන්නේ උත්තර වලට අන්න. හරිද? ඔන්න ලෑස්ති වෙන්න. ආ රජු උක්කයි දනුක්කයිද? උක්කයි. 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 රජු උක්කයි දනුක්කයිද? උක්කයි. උක්කයි. Very good. අර කියන්නේ ළඟට බහල්ලු උක්තයි දනුක්තයිද උක්තයි උක්තයි අර කියන්නේ බැල්ලියක් උක්තයි දනුක්තයිද උක්තයි 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 දැන් මට කියන්න වඳුරන් උක්තයි දනුක්තයිද අනුක්තයි අනුක්තයි අයිය බල්ලෙකු උත්තයි දනුක්තයිද අනුක්තයි අනුක්තයි මොකද කියන්නේ අපේ එකුනේ ආ එනම් එක කියන්නේ නැහැ right දැන් ඔයා ඉගෙන ගත්ත ඒ වැඩි හරිද දැන් ඔයාට කැමති උත්ත පද ඒකවචන උත්ත පදේ වාට කැමති බහුවචන උත්ත පදේ වාට කැමති අනුත්ත ඒකවචනේ කුයි ප්‍රථම පුරුෂ අනුත්ත බහුවචන කුයි වගුවට දාන මං කියුවේ තේරුණාද දැන් වාගේ වාකු ඉතුරු වෙලා තියෙනවා ප්‍රථම පුරුෂ ඒක මෙහෙම කොටුව තියෙනවානේ ඒක දැන් මෙහෙම ඒක වචන බව වචන බෙදාගත්තානේ එතන මෙතෙන්ට ප්‍රථම පුරුෂ උක්ත පදයයි මෙතෙන්ට අනුක්ත පදයයි මෙතෙන්ට උක්ත පදයයි මෙතෙන්ට අනුක්ත පදයයි වා කැමති එකක් මෙතෙන්ට දාන්න ආ ඒක වචන බව වචන වාගේ වගුව මම මේ යන්නේ අර කලුන් යන්නේ කොහොමද ප්‍රශ්න තියෙනවා නම් අහන්න මං කියව එක තේරුම් නැත්නම් අහන්න මගේ සර් දුන්න අකුරු ටික ඉස්සරහින් සර් දීපු මේ මිනිසා කියනක සර් ඒක වචන අනුක්ත පදේ විතර මිනිසන් කියලා නේද පුළුවා මිනිසන් බෑ මිනිසන් බෑ මිනිසන් කියලා අනුක්ත වෙන්නේ නැහැ මිනිසුන් සර් ඉතින් ඒක බහුවචන නේ මිනිසා
hari minisu minisu kene ka anuttara wenne bahuwacana wenne minisan kiyana bahuwacana padaya ne minisun etakota ekawacana minisa kiyana ka minisa kiyana eka ekak minisu නැත්තම් ඒක අනුත්ත කරන්න ඕනේ මෙහෙම මිනිසා කියන එක අනුත්ත කරන්න වෙන්නේ මිනිසා විසින් විසින් දැම්මම ඒක අනුත්ත වෙනවා නැත්තම් මිනිසෙකු අනුත්ත කරනවා කෙලින්ම අනුත්ත කරනවා නම් මිනිසෙකු එතකොට ඔය දැන් ප්‍රශ්නය හපේ කියලා කියන්න ඕනේ මිනිසා මිනිසෙකු තේරුණාද ඔව් සර් හා මිනිසෙකු මිනිස්සු නම් මිනිසුන් මිනිසෙකු පිට නැකි අසරුකි ඒ බරගේ වහලක ඔය ආසිනි විනෝද යම්බර යම්බරින් ලිව්වද ආසිනි මොකද විපක්ෂේ විද්‍යුත් ප්‍රකාශ කළා බහුවචනයකට උක්ත පදවලට ගුරුවරු කියලා ලිව්වට කමන්නේ නැද්ද? කිසිම ප්‍රශ්නයක් නෑ. භවයා නම් ඒකේ අනුත්ත පද අකුරු ඉස්සරහින් මොකුත් ලියන්නේ නැද්ද? නෑ 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 මොකුත් දැන්පා ඒක දැනුමට විතරයි දුන්නේ. මේ තියෙන්නේ අපි ඉගෙන ගත්ත ටිකම තමයි. හරි. මම මා අපි අප ඔබ තෝ ඒ කොමත් එකයි ඔබ තා තෝ කියන එක තා තොපි තොප ඔහු ඔහු මයි ඔවිසි ඔහු ඔවුන් කුරුල්ලා කුරුල්ලා මෙතන කුරුල් ලැබ වෙනවා නැත්නම් කුරුල්ලා විසින් වෙනවා ඈ කුරුල්ලෝ කුරුල්ලන් ළමයි ළමයි මිනිස්සු මිනිසුන් ඒ පොතේ වැරද්දක් එක මිනිසුන් ගුරුවරු ගුරුවරුන් ළමයෙක් ළමයෙකු ආවෙක් ආවතු මනාලියක් මනාලියක සහෝදරියක් සහෝදරියක් රයිට් දැන් බලන්න මෙන්න මේක වාට ලියන්න පුළුවන්ද කියලා පහක් දැක්වෙන උත්තර පදවල අනුපද ලියන්න ඕක ලියන්න පුළුවන් කියලා කියන්නේ ආයෙ ඉගෙන ගත්ත කියන එක ඔය ටික ලියන්න ඕනද?
Saya prasne tiyanna one neda? Hai dan Ini mana? Hari api balamu deh na. Inno kok sih? Saya binari tuh nanti inno kok. Binari tuh nanti inno. Dekat inno kok. Kalau yang lain. Karena katihan makya danwa. Terlai berangkat ya, Hanwa Kiatanwa? Juga, sir. Hai, malam api. Api nang, kau mati gue. Kau mati anak terlupi. Apa, sir? Amo mati gue, apa kilat ya? Apa? Apa kira-kira? Apa kira-kira? Apa kira-kira?
Mama kene kada mokadda liwwe? Ma. Ehema liwwa na ma. Oh kene ka? Oh. Oba. Oba. Isi. Samanala yo? Samanala. Samanala ya. Deviyek? Deviyekku. Daruvek? Daruveku. Daruveku. Dariyak? Dariyaku. Dariyakat? Kantavak? Kantavak. Guruyak? Guru? Guru. Uttapada. Own. Oh. Oh. Mareo. Mare. Ya. Oh. Oh. We see. Samana layek. Samana la. Eku. Vaidya varu. Vaidya varun. Daru vaku. Daru. Saya Kumara. Kini kerennya Kumara yang ada. Kumara. Kumara yo Kumara ya. Hari ini ada? Saya pada ini hari berarti berapa? Sama Gyoko hari. Kau mana hari kat dia kau handmark ke dan hari ayah? Kau hari ayah? Very good. Kela dia pegang teru nak kira kat dia dan lebalan dah hundo handmark tu kak. Dah handmark dia pegang ni kat dia tu. Yes. Right, anak ini tengok apa mereka kerana itu tiandoni. Mereka tiangan Indoni, Sita, apa mereka kerana kita kau lo, sama kita kan. Right, enak kami lapan seti, hamba ini, ani bar ini, mana orang tu online, orang tu suraya tikka, tawa aduk kau lo mukut tikka. Ini tengah grup yang kita dana orang yang mereka last kerang Indoni kene wa, yang aku mau last kerang. Kau mau kopi apa benda kena? Dah ada tiennya se, egan none wa. Nah, dah mudah lah ni. Udah sama hari apa kali ngaran tiaga tu, mana rakyat kan, insa dah mudah lah. Ada ni. Ini ting kau kopi apa benda kena? Kau kopi se, mau kau benda kena inno ni dah. Tengah ini nak dapat kawat dah hamba ni. Abi rasa mukut saja. Ini kawat dah, apa hamba ni? Apa nasi ti tidak? Tidak kan kawat dah. Dah hata kenda. Egi ana Buddha agama teacher nang aurudu tak. Aye. Aye sir. Dah saya aurudu ne. Aw. Ekar. Aye di college ke Singhala online aurudu utsaya tekai oba lapan sathi sambandh veni. Ekar kita tiaga na he nang. Hawa tuh subuh subuh. Alut, aurud tak bawa, meyakinkan. Kamu macam, kirim peniang itu lewa, kalau parthana kerana, apa itu? Bahu meyakinkan. Kirim dia, waktu lewat nanti ini bela waktu tengah apa itu? Telusnya mukutu dan. Enak, parisme ini katit gini kiri sandarshane kerana, anak ini apa parisme dekiran? Oh, ni, mawar cakrawala Nirakur, Ratinya. Tumulas, dia patut kerana
ya parisa mau dibantu kan, netang ini kita mau buka kan, atau kan negarinya, angkili adu kerangan ini main kelas ini, pa, kamu parisa begini, itu ngau itu kali kan, apa ada nih daru angkili kali, mungkin itu mah satu ting pada hari ini, nawasta oleh, dewa kira, prarthana kerono, dengan hebat itu mah, suka satya, suka arudha dewa, suka arudha arudha dewa sir. Terima kasih. Ayo,